साधु साधु साधु। अपगे गुरुदेव तेम पीना लोको सामी ना से तपस्येलु दिनागे में नमस्कार वेवा। साधु साधु साधु। श्रद्धावंत पिन्नतुनी අදදවසේදී සම්පසාධනයේ සඳහම් දේශනාව සඳහා දායකත්ය දරලතියෙන්නේ දෙදස් විසිහතරේ අපපෙල් මාස හයවන දිනට උපන්දිනයේ දෙන පුෂ්පා වික්‍රමසිංහ මෑණියන්ට සෙත් පැතිම් පිණිස එංගලන්තයේ පදිංචි පින්නත් සෙව්වන්දී වික්‍රමසිංහ දියණිය ඇතුළු පිරිස විසින් තමයි අද දවසේදී මේ පින්කම සඳහා දායකත්වය දරන්නේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ ලෝකේ දෙවියන්ට මිනිසුන්ට යහපත පිණිස සැපය පිණිස ලෝකානුකම්පාවෙන් යම් කෙනෙක් පහළ වුණානං ඒ තමයි අපි සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පින්නත්නි, බුදුරජාණන් වහන්සේ ගැන යම් කෙනෙක්ගේ හිතේ පැහැදීමක් ඇති වුණත් බුදුරජාණන් වහන්සේ ගැන යම් කෙනෙක් හිතේ චෝටි හරි පැහැදීමක් ඇති වුණත් ඒකෙන් එයාට ගොඩාක් යහපත සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ ගැන මේ අල්ප මාත්‍රයක සද්ධාවක් ප්‍රේම මාත්‍රයක් සද්ධා මාත්‍රයක් තියෙනවනම් ඒ කෙනා මරණින් මත්තේ දුගතියකට යන්නේ නෑ කියනවා. සුගතිය උපතක් කරා යනවා කියනවා. එතකොට පින්නතුනි, බුදුරජාණන් වහන්සේව සරණ යාමෙන් මේ හිත පහදවා ගැනීමෙන් මහා යහපතක් සැලසෙනවා. ඉතින් අද ඔබට බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉස්මතු වෙන ලස්සන දේශනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. මේ දේශනාව ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකාය තික නිපාතයේ මහා වර්ගයට තමයි ඇතුළත් වෙන්නේ. මේ සූත්‍ර දේශනාව පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ප්‍රකට කරවනවා. එතකොට අපිට ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ලස්සන දේශනාවක් තමයි ඔබට මේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මේ දේශනාවේ නම සරබ සූත්‍රය. සරබ කියන පිරිවැජි අරබයා භාගිතුන් වහන්සේ වදාළ දේශනාව. මේ සරබ කියන්නේ පින්නතුනි පැවිදි කෙනෙක්. මෙයා කලින් බුද්ධ ශාසනයේ පැවිදිලා හිටියා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා භික්ෂුභාවය ලබාගෙන හිටියේ. හැබැයි එයාට ඒ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ශ්‍රද්ධාවටවත් එන්න බැරි වුණා. ශ්‍රද්ධාව පිහිටන්ට එයාට බැරි වුණා. ශ්‍රද්ධාවට එන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක්, ධර්මය ගැන පැහැදීමක්, ශ්‍රාවක සංඝරත්නය ගැන පැහැදීමක් ඇති කරගන්න මෙයාට බැරි වුණා. මෙයා මොකද කරන්නේ? සිවුරු ඇරලා ගියා. තමන්ගේ කලින් එයා පරිබ්‍රාජක ආරාමයට ගිහිලා පරිබ්‍රාජකෙක් විදියට ගත කළා. මෙයා මොකද කරන්නේ? එතකොට ඒ දවස්වල භාගිතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. රජගහනුවර තමයි භාගිතුන් වහන්සේ වැඩ සිටියේ. ඒ කාලේ සර්බ පිරිවැජියා සසුනෙන් බැහැරව ගිහිල්ලා එච්චර කාලයක් වුණේ නෑ පැවිදි මේ සිවුරු ඇරලා අලුත. මෙයා රජගහනුවරට ඇවිල්ලා පිරිස මැද මෙයා යම් කාරණයක් කියා සිටියා. ඒකෙන් ලාභ සත්කාර මෙයා ඉපදුවා. මොකද්ද? මෙයා කියනවා, ඒ රජගහනුවර පිරිස් මැදට ඇවිල්ලා කියනවා, මා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙනයි ඉන්නේ. මම භාගිතුන් වහන්සේ වදාළ ධර්මය, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගෙනයි ඉන්නේ. අවබෝධ කරගෙන ඉඳලා තමයි සම්පූර්ණයෙන් මං අවබෝධ කරගත්තා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ධර්මය. අවබෝධ කරගෙන මං ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ විදිහට ශාසනයේ නික්ම සිවුරු හැර ගියේ. එතකොට මම මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන තමයි සිවුරු ඇරලා ආවේ. ඒක කිසි ප්‍රයෝජනයක් නැහැ. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ධර්මයේ ප්‍රයෝජනයක් නැහැ. මං ඒ නිසා සිවුරු ඇරලා ආවා කියලා අර පිරිස මැද මෙයා ප්‍රකාශ කරා. එතකොට
පින්නතුනි යම් කෙනෙක් ශ්‍රද්ධාව පිහිටියානම් එයා සිවුර ඇරල යන විදිහක් නෑ. එතකොට මාර්ග රහතන් වහන්සේ අනාගාමී, සකදාගාමී, සෝවාන්, සද්ධානුසාරි, ධම්මානුසාරි කෙනෙක්වත් මේ විදිහට පැවිදි වෙච්ච වෙලා ඉඳලා සිවුර ඇරල යනවා කියන එක සිද්ධ වෙන්න බැරි දෙයක්. හැබැයි මේ සරබ කියනවා තමන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා, අවබෝධ කරගෙනයි සිවුරු ඇරලා ගියේ කියලා මෙයා මේ විදිහට පිරිස මැද කියලා ලාභ සත්කාර ඉපදුනා. ඉපදුවා. ලාභ සත්කාර මේ විදිහට උපදවගෙන වාසය කළා. ඉතින් එදා උදෑසන කාලේ ස්වාමීන් වහන්සේලා රජගහනුවර පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරලා වැඩම කරද්දී මේ පිරිස් මැද අර සරබ පිරිවැජයා මම ශාක්‍ය පුත්‍ර සමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙනයි සිවුරු ඇරියේ කියන කාරණේ කියනවා අහන්න ලැබුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත කරලා ඉවරුණාට පස්සේ දානේ වළදලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ආදරෙන් වන්දනා කරලා ප්‍රදක්ෂිණා කරලා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට කියා සිටියා, ස්වාමීනි මේ ළඟදී මේ ශාසනයෙන් සිවුරු හැර බැහැරට ගියපු සරබ කියන පිරිවැජියා රජගහනුවර පිරිස් මැද මේ විදිහේ වචනයක් කියනවා. කොහොමද ස්වාමීනි මම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. මම සමන ශාක්‍ය පුත්‍ර ඒ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ ශාසනයෙන් නික්ම සිවුරු හැර ගියේ කියලා මෙවැනි ප්‍රකාශයක් මේ සරබ පිරිවැජියා කියනවා. පැවිදි කෙනා කියනවා. ඉතින් ස්වාමිනි භාග්‍යතුන් වහන්ස සප්පේනිකා නදී තෙර සප්පේනිකා නදී තෙර පිරිවැජි ආරාමේ, ඒ ගංගාව අයිනේ තියෙන පිරිවැජි ආරාමේ තමයි මේ සරබ පිරිවැජියා ඉන්නේ. ඉතින් ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මේ සරබ පිරිවැජියාගේ මේ වචනේ අත්හැරියේ නැත්නම් එයාට ගොඩාක් දුක පිණිස හේතු වේවි. ඒ නිසා ස්වාමීනි සරබ පිරිවැජියාට අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ සප්පේනිකා නදී තෙර ඒ පිරිවැජි ආරාමයට වඩිනවා නම් කොයි තරම් හොඳද කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. එතකොට බලන්න මේ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරා මේ සරබ පිරිවැජියාට අනුකම්පාවෙන් ඒ පිරිවැජි ආරාමය කරා වඩින්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ සිටීමෙන් ඒ ආරාධනාව පිළිගත්තා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දා සවස් කාලේ සප්පේනිකා නදී තෙර පිරිවැජි ආරාමයේ සිටින සරබ පිරිවැජියා කරා වැඩම කළා. එතකොට ඒ සරබ පිරිවැජියා තවත් පිරිවැජියන් පිරිවරාගෙන හිටියේ. ඉතින් වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ පණවන ලදී භාග්‍යතුන් වහන්සේට පැන වූ ආසනේ වැඩ සිටියා. එතකොට ඒ පිරිවැජියොත් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේව පෙරටු කරගෙන වාඩි වුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අර සරබ පිරිවැජියාගෙන් අහනවා, එම්බා සරබ ඔබ මෙවැනි වචනයක් කියනවා. ඔබ මෙවැනි වචනයක් කියනව නේද පිරිස් මැද? මොකද්ද? මම සමන ශාක්‍ය පුත්‍ර ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. මම ඒ විදිහට ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ විදිහට සිවුරු ඇරලා ගියේ කියලා ඔබ මෙවැනි ප්‍රකාශයක් කරනවා නේද? ඉතින් බුදුර කියලා ඇහුවා භාග්‍යතුන් වහන්සේ. එතකොට සරබ පිරිවැජයෙන් ඇහුවා, ඔබ මෙවැනි ප්‍රකාශයක් කරා නේද කියලා. එතකොට එහෙම අහපු ගමන් අර සරබ පිරිවැජයා නිශ්ශබ්ද වුණා. කිසි දෙයක් කිව්වේ නැ, නිශ්ශබ්ද වැඩ සිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙවන වතාවටත් අහනවා. සරබ පිරිවැජයාගෙන් භාග්‍යතුන් වහන්සේ දෙවන වතාවටත් අහනවා, එම්බා සරබ කියන්න ඔබ ශාක්‍ය පුත්‍ර සමණයන්ගේ කවර ධර්මයක්ද අවබෝධ කරගත්තේ? මා විසින් වදාළ කවර ධර්මයේද ඔබ අවබෝධ කරගත්තේ? ඉදින් ඔබේ අවබෝධය අසම්පූර්ණයි නම් මං එය සම්පූර්ණ කරන්නම්. එතකොට දැන් මෙයා කිව්වේ මං භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙනයි සිවුරැල්ල ගියේ කියලා. ඉතින් ඒ අවබෝධ කරගත්ත ධර්මය මොකද්ද? ඒ ධර්මය අසම්පූර්ණයි නම් තථාගතයන් වහන්සේ ධර්මය සම්පූර්ණ කරන්නම් කිව්වා. ඉතින් ඔබේ අවබෝධය සම්පූර්ණ එකක් නම් මාය අනුමෝදන් වෙන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ සර පිරිවැජයට කියා සිටියා. එතකොට ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ කියා සිටිද්දිත්
අර සරබ පිරිවෑජයන් නිශ්ශබ්ද වුණ. වචනයක්වත් කිව්වේ නෑ. එතවට බුදුරජාණන් වහන්සේ තුන්ගිනි වතාවටත් කියනවා සරපිරියාජයට එම්බා සරභ කියන්න මා විසින් වදාළ මොන ධර්මයද ඔබ අවබෝධ කරගත්තේ. ඒ අවබෝධය අසම්පූර්ණයි නම් මං සම්පූර්ණ කිරීම පිණිස ධර්මය දේශනා කරන්නම්. ඔබගේ ධර්මය මා විසින් වදාළ ධර්මය සම්පූර්ණෙන් අවබෝධ කරලනං ඒ ධර්මය මම අනුමෝදං වෙන්නම් කියල දෙවැනි තුන්ගිනි වතාවටත් භාගිතුන් වහන්සේ සරභ පිරිවැජයට කියා සිටිය. එහෙම කියා දිතුන්ගනි වතාවටත් අර සරභ පිරිවෑජය නිශ්ශබ්ද වුණා. එතකොට එයා ඒ වචනය කිව්වේ ලාභ සත්කාර උපදවා ගැනීම පිණිස. එතකොට කිසි දෙයක් අවබෝධ කරලා නෙමෙයි, ශ්‍රද්ධාව මත පිහිටලාවත් නෙමෙයි එවැනි වචනයක් කිව්. ඉතින් තුන් පාරක් භාගිතුන් වහන්සේ මේ කාරණය ඇහුවා නිශ්ශබ්ද වැඩ සිටිය. අර සරභ පිරිවෑජය නිශ්ශබ්දව තමයි හිටියේ. ඉතින් එතකොට අනිත් පිරිවාජයෝ සරභ පිරිවාජයට මෙහෙම කියා සිටියා, එම්බා ආයුෂ්මත් සරභය, ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ යමක් ඉල්ලිය යුතු නම් අන්න ඒකම නේද ශ්‍රමණ බවත් ගෞතමයන් ඔය පවරන්නේ. එම්බා සරභ ආයුෂ්මත් සරභ කියන්න ඔබ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන්ගේ කවර ධර්මයද අවබෝධ කරන ලද්දේ? කවර ධර්මයද, මොන ධර්මයද අවබෝධ කළේ? ඉදින් ඔබේ අවබෝධය අසම්පූර්ණයි නම් ශ්‍රමණ බවත් ගෞතමයන් ඒක සම්පූර්ණ කරලා දාවි. එහෙම නැත්තං ඔබේ ධර්මය අවබෝධ කරගත්ත ධර්මය සම්පූර්ණ එකක් නම් ශ්‍රමණ බවත් ගෞතමයන් අනුමාදං වේවි. මෙහෙම කිව්වට පස්සේ සරභ පිරිවැජය නිශ්ශබ්ද වුණා. තෙද රහිතව සිටියා, කරබාගෙන සිටියා, මොහොන යටට හරවගෙන වැටහීම් රහිතව සිටියා. එතකොට බලන්න අනිත් පිරිවැජය කිව්ව භාගිතුන් වහන්සේගේ කවර ධර්මයද? දැන් භාගිතුන් වහන්සේකින් ඔබ යමක් ඉල්ලන්ට ඕන නම් මේ ධර්මය සම්පූර්ණ කරලා දෙන්නට කියලා ඔබ ඉල්ලන්ට ඕන නම් හැබැයි ඒකම තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් පවරන්නේ. ඉතින් ඒ නිසා ඔබේ ධර්මය අවබෝධ කරගත්ත ධර්මය අසම්පූර්ණයි නම් ශ්‍රමණ බවත් ගෞතමයන් ඒක සම්පූර්ණ කරලා දේවි. සම්පූර්ණ ධර්මය අවබෝධ කරගත්තා නම් ඒක අනුමෝදන් වේවි. ඒ නිසා කියන්න කිව්වා. එහෙම කියපු ගමන් අර සර පිරිවැජය මොකද වුනේ? නිශ්ශබ්ද වුණා, කරබාගත්තා, කරබාගෙන තෙද රහිතව මොහොන යටට හරවගෙන වැටහීම් රහිතව සිටියා. කිසි දෙයක් වැටහෙන්නේ නැහැ වගේ හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව තෙද රහිතව කරබාගෙන මොහොන යටට හරවාගෙන වැටහීම් රහිතව සිටින සරභ පිරිවාජය ගැන දැනගෙන, ඇයි කිසි උත්තරයක් දෙන්නේ, දැනගෙන අර පිරිවාජයන් හට භාගිතුන් වහන්සේ මේ කරුණ වදාලා. මොකද්ද? එම්බා පිරිවාජයනි, ඒවන් වදේ සම්මා සම්බුද්දස්සතේ පටිජානතෝ ඉමේ ධම්මා අනබි සම්බෝධ බුද්ධාති. යම් කෙනෙක් කියනවා නම් මෙහෙම, කොහොමද සම්මා සම්බුද්ධයි කියලා ලොවට ප්‍රතිඥා දෙන ඔබ මේ ධර්මය අවබෝධ කරලා නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් මා එතකොට බලන්න මොකද්ද බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් චෝදනා කරනවා ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි කියනවා, සියල්ල අවබෝධ කරගෙන ඉන්නේ කියන කියනවා, සියල්ල දකින්න, සියල්ල දකින්න, සියල්ල දන්න කෙනෙක් කියලා ප්‍රතිඥා දෙනවා. හැබැයි ඔබ වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන නැහැ, මේ ධර්මයෙන් ඔබ වහන්සේ හිස් කියලා යම් කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා අන්න යම් කෙනෙක් මාහට ඔය අයුරින් පවසනවා නම් මා ඔහුගෙන් මනාකොට ප්‍රශ්න කරනවා. ඒ විදිහට කියන කෙනාගෙන් මනාකොට ප්‍රශ්න කරනවා කියනවා, කරුණු විමසනවා, පැහැදිලි කරනවා. ඉතින් මා විසින් මනාකොට ප්‍රශ්න කරද්දී, පැහැදිලි කරද්දී, විස්තර අහද්දී ඒ කෙනා කාරණා තුනකට නොවැටෙනවා කියන එක සිද්ධ වෙන්නේ නෑ කියනවා. එක්ක වෙන කතාවක් ඇදලා ගන්නවා. ඒ කතාව මගහැරලා තව වෙන කතාවක් ඇදලා ගන්නවා. එහෙම නැත්තං කෝපයත් තරහත් දේශයත් නොසතුටත් ඒ කතාවට නොසතුටත් පළ කරනවා. එහෙම නැත්තම් මේ සරභ පිරිවැජයා වගේ නිශ්ශබ්දව ඉන්නවා, තෙද රහිතව ඉන්නවා, කරබාගෙන ඉන්නවා, මුහුණ යටට හරවගෙන වැටහිම් රහිතව ඉන්නවා කිව්වා. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි සියල්ල අවබෝධ කරගත්තා කියලා ප්‍රතිඥා දෙනවා, හැබැයි මේ ධර්මය ඔබ වහන්සේ අවබෝධ කරලා නැහැ, මේ ධර්මය අවබෝධ කරලා නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් අන්න ඒ කෙනාගෙන් භාගිතුන් වහන්සේ ප්‍රශ්න කරනවා.
විමසනා ප්‍රශ්න විමසද්දී කරුණු පැහැදිලි කරලා දෙද්දී එක්කෝ එයා අනිවාර්යයෙන්ම වෙන කතාවක් ඇදලා ගන්නවා. අර කතාව අහලා දානවා. එහෙම නැත්තං තරහයි දේශය මේ නොසතුට පළ කරනවා, තරහ ගන්නවා. ඒ කතාව කරන්න දෙන්නේ නෑ. එහෙම නැත්තම් මේ සරබ පිරිවැජියා වගේ නිශ්ශබ්දව ඉන්නවා, වැටහීම් රහිතව ඉන්නවා කියන කාරණේ සිද්ධ වෙනවා කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පින්නතුනේ ඒකාන්තයෙන්ම සියල්ල දන්න කෙනෙක්, සියල්ල දකින කෙනෙක්, සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ නමක්. බලන්න භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් භාග්‍යතුන් වහන්සේට සම්මා සම්බුද්ධ නැහැ කියලා අභියෝග කරපු අය හිටියා. ඔය භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියා ගරහදින්න සිරිගුත්ත කියලා යාළුවෝ දෙන්නේ. මේ දෙන්නා ගොඩාක් යාළුවෝ, හොඳ යාළුවෝ, කල්යාණ මිත්‍රයෝ. ඉතින් මේ දෙන්නා හොඳ යාළුවෝ. ඉතින් මේ දෙන්නා හැබැයි මේ අර සිරිගුත්ත බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝරත්නයේ සරණ ගිහිල්ලා හිටියේ, තෙරුවන් සරණ ගිහිල්ලා හිටියේ. ගරහදින්න නිගණ්ඨනාථ පුත්‍රව තමයි සරණ ගිහිල්ලා හිටියේ. බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා හිටියේ නෑ. ඉතින් නිගණ්ඨයෝ මොකද කරන්නේ? අර ගරහදින්නට හැමදාම කියනවා ඒ උපස්ථානට ගිය වෙලාවේ තමන්ගේ ඒ මිත්‍රයාව සිරිගුත්තව තමන්ගේ ආගමට ගන්න කියලා පොළඹව ගන්නවා. ඉතින් දවසක් මේ ගරහදින්න කල්පනා කරා, මගේ යාළුවා වෙනම් මේ නිගණ්ඨ ආගමට ගන්න ඕනේ කියලා සිරිගුත්ත ගාවට ගිහිල්ලා කිව්වා, ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟ ධර්මය අහන්නට යන එකේ ඇති තේරුම මොකද්ද? කිසි වැඩක් නෑනේ. ඒ නිසා ඔබ නිගණ්ඨනාත පුත්තව සරණයන්ට, ඒ නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයන්ට සලකන්ට කියලා කියා සිටියා. ඉතින් මේ විදිහට කරදර කරද්දී සිරිගුත් ඇහුවා, හරි ඔබගේ ඔය ශාස්ත්‍රුන් වහන්සේ නිගණ්ඨනාත පුත්ත කවර ගුණයන්ගෙන්ද යුත්ත කියලා ඇහුවා. ආ හිම කියන්න එපා කිව්වා. නිගණ්ඨනාත පුත්ත මහා, ඒ නිගණ්ඨයන් මහා ඥාණයෙන් යුක්තයි, මහා ගුණයෙන් යුක්තයි. ඒ නිගණ්ඨනාත පුත්ත ඇවිදින කොටත්, හිටගෙන ඉන්න කොටත්, සක්මන් කරන කොටත්, ඒ වගේම නිදාගෙන ඉන්න කොටත්, ඉඳගෙන ඉන්න කොටත් මේ හැම වෙලාවෙම ඥාන දර්ශනේ පිහිටලා තියෙන අතීත අනාගත වර්තමාන කාලේ තුන් කාලයේම දකින්න පුළුවන්. එතුමාට වැහිච්ච දෙයක් නැහැ කිව්වා, වැහිලා තියෙන දෙයක් නැහැ කිව්වා. හැමදේම මේ නිරාවරණය වෙලායි තියෙන්නේ කිව්වා. උන්වහන්සේට ඕන දෙයක් පේනවා කිව්වා. ඊට පස්සේ සිරිගුත්ත කල්පනා කළා, මගේ යාළුවා එහෙනම් මෙහෙම කියනවා නම් මම මේක පරීක්ෂා කරලා බලන්න ඕනි. තුන් කාලයේම දකින්න ඥානයක්, සර්වඥයිලු. එහෙනම් මම පරීක්ෂා කරලා බලන්න ඕනි කියලා හිතලා කිව්වා, එහෙනම් ඔබගේ නිගණ්ඨයන්ට හෙට දවසේදී මගේ නිවසට දාන්න ආරාධනා කරන්න කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? ගරහදින්ට හරි සතුටේ. ගරහදින්න ගියා නිගණ්ඨනාත පුත්ත ගාවට. ගිහිල්ලා නිගණ්ඨයන් කිව්වා, අන්න මගේ මිත්‍රයා දැන් පැහැදෙව්වා, හෙට දවසේ දාන්න ආරාධනා කළා වඩින්ට කිව්වා. ඉතින් ඒ අය වැඩම කළා. ඊළඟ දවසේ සිරිගුත්ත කරේ මේක පරීක්ෂා කරලා බලන්න ඕනේ, මේ නිගණ්ඨනාත පුත්තත් නිගණ්ඨයොත් මේ විදියට තුන්කල් වාසී, තුන්කල් දකින ඥාණයෙන් යුක්තයි නම්, සර්වඥයි නම් මං විශ්වාස ඔයලා බලන්න ඕනේ මේ ගැන කියලා මෙයා මොකද කරන්නේ? අගලක් කැපුවා. අගල කපලා මඩ, මේ මඩ තැවරුවා, මඩ පුරවලා ඊට උඩින් දර තියලා පැදුරක් එලලා ආසන පැනෙව්වා. ඒ ආසනවල ඉඳ ගන්නකොටම අනිත් පැත්තට වැටෙන විදියට. ඊට පස්සේ භාජන අරගෙන භාජනවල ඉඳුල් තවරලා කෙහෙල් කොළවකින් වැහුවා. වහලා ගරහ දිනට කිව්වා, මං දාන ලෑස්ති කරලා තියෙන්නේ වඩින්ට කියන්න කියලා. ඊට පස්සේ අර ගරහ දින්න හරිය ආදරෙන් නිගණ්ඨනාත පුත්තත් ඒ ශ්‍රාවකේනොත්ට වන්දනා කරලා වඩම්ම ගෙනාවා. එතකොට නිවස ළඟට එනකොට ගරහදින්න මේ සිරිගුත්ත කියා සිටිය, මේ සිතින් අදිෂ්ඨාන කළා, ඔබ වහන්සේලා සර්වඥයි නම්, තුන්කල් වාසී නම්, තුන්කල් දකින නුවණෙන් යුක්තයි නම් මගේ නිවසට වඩින්න එපා. ඔබ වහන්සේලා මඩ වලේ වැටෙන්න එපා. ඔබට දානෙපු හදලා
නෑ කියලා සිතින් අදිෂ්ඨාන කළා. එතකොට අර නිගණ්ඨයන් නිවස ඇතුළට ගියා. අර අදිෂ්ඨානේ දැක්කේ නෑ. ඊට පස්සේ ඉඳගන්න සූදානම් වෙනකොට ආසනවල සිරිගුත්ත කිව්වා, ස්වාමීනි එක එක්කෙනා ඉඳගන්ට ඕනේ නෑ, ඔබ වහන්සේලා පෙළට ඉඳලා එක පාරම ඉඳගන්ට කිව්වා. ඉතින් නිගණ්ඨයන් මේ කිසි දෙයක් දන්නේ නෑ. අර ආසනවල පිරිසම එකට ඉඳගත්තා. ඔක්කොම මුණින් අතට අර වලට වැටුණා. එතකොට ගරහදින්නගේ බලන් හිටිය ගරහදින්නට හරි ලැජ්ජයි. තමන්ගේ ශ්‍රාවකයන්ට, ශාස්ත්‍රුන් වහන්සේ ඇතුළු ඒ ශ්‍රාවකයන්ට නින්දා කළා මේ සිරිගුත්ත. ඉතින් ඊට පස්සේ සිරිගුත්ත දැනගත්තා මේ අය සර්වඥ නෑ, තුන් කාල දකින්නේ නෑ, අතීත අනාගත වර්තමාන කාල තුන් කාලේ දකින අය නෙවෙයි, හිස් පිරිසක් කියලා දැනගත්තා. ඊට පස්සේ අර නිගණ්ඨ පිරිස රජතුමා ළඟට ගියා. ගිහිල්ලා පැමිණිලි කරා සිරිගුත්ත මේ වගේ දඬුවම් කළා කියලා, වරදක් කළා කියලා දඬුවම් කරන්න කිව්වා. එතකොට ගරහ දින්නත් මේකට ආවා. ඊට පස්සේ රජතුමා නඩුව කැඳෙව්වා. සිරිගුත්ත සියල්ල කියා සිටියා, මේ තුන්කල් වාසී, මේ තුන්කල් ඥාණයෙන් යුක්තයි, සර්වඥයි කියලා සියල්ල දන්නවා කියලා ප්‍රතිඥා දෙන්නා. ඒක පරීක්ෂා කරන්න මේ කලේ කිව්වා. රජතුමා නඩුව විසදලා සිරිගුත්තව නිදහස් කළා. ඊට පස්සේ සති දෙකක් යනකම් අර ගරහ දින්න මේ සිරිගුත්තත් එක තරහෙන් තමයි වාසය කළේ. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට නින්දා අපහාස කරා කියලා කල්පනා කරලා තරහෙන් හිටියේ. ඊට පස්සේ ගරහදින කල්පනා කරා, හොඳයි මමත් ඔය සිරිගුත්තට පාඩමක් උගන්නන්න ඕනි, මාත් යමක් කරන්න ඕනි. හැබැයි තරහින් ඉඳලා මේකට හරියන්නේ නැහැ, තරහින් ඉඳලා හරියන්නේ නැහැ, ඒ නිසා යාළු වෙන්න ඕනි කියලා මොකද කරන්නේ? සිරිගුත්ත ළඟට ගිහිලා කිව්වා, අපි තරහා හිතේ තියාගෙන ඉන්න ඕනේ නැහැ, අපි ආයේ පෙර විදිහටම වාසය කරමු කිව්වා. මේ විදිහට දෙන්න ආයේ යාළු වෙලා ටික කාලයක් ගියා. ගිහිලා ගරහදින කිව්වා, ඔබ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ගේ ಗುಣ කියනවා. ඉතින් ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් මොන වගේ ගුණයන්ගෙන්ද යුක්ත? ඉතින් සිරිගුත්ත කිව්වා, පින්නත් යාළුව, ඒ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා, සියල්ල දකිනවා. උන්වහන්සේට ආවරණය වෙලා නැහැ, අනාවරණ දස්සි. උන්වහන්සේ සර්වඥන් වහන්සේ, උන්වහන්සේ සියල්ල දකින කෙනෙක්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේට ඥාන දර්ශනය පිහිටලා තියෙනවා, ධර්ම හොඳට දන්නවා. උන්වහන්සේ අතීත වර්තමාන අනාගතේ දකින කෙනෙක්. ඉතින් සර්වඥන් වහන්සේ නමක් කියලා කිව්වා. ආ එහෙමනම් ඔබ ඔච්චර ගුණ කියනවා නම් හෙට දවසේදී ශ්‍රමණ බවත් ගෞතමයන් ඇතුළු 500කට 500ක් භික්ෂුන් වහන්සේලාට මං දානේ සෝදානම් කරනවා, මගේ නිවසට වඩින්න කිව්වා, ආරාධනා කරන්න කිව්වා. ඊට පස්සේ සිරිගුත්ත භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කිව්වා, ස්වාමීනි මගේ යාළුවෙක් ඉන්නවා ගරහ දින්න කියලා. ඉතින් ඒ යාළුවා හෙට දවසේදී භික්ෂු සංඝයා සමග 500ක් භික්ෂු සංඝයා සමග භාග්‍යතුන් වහන්සේට දානට ආරාධනා කළා. හැබැයි ස්වාමීනි මම නිගණ්ඨයන්ට මේ වගේ දෙයක් කළා, ඒකට එකට එක කිරීමක් විදියට දන්නේ මේක කරන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ නුවණින් සලකලා ඒ දානේ ආරාධනා බාර ගන්නට කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ දානේ ආරාධනා බාරගත්තා. ඊට පස්සේ ගරහ දිනට ගිහිලා කිව්වා, ශ්‍රමණ බවත් ගෞතමයන්, අපගේ භාග්‍යතුන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග හෙට දවසේදී එහෙනම් ඔබගේ නිවසට දාන්නට වඩිනවා කිව්වා. ගරහ දින්න මොකද කරන්නේ? අර වගේම අගලක් කැපුවා. අගලක් කපලා අඟුරු පිරෙව්වා. පුරවලා ඊට උඩින් දර දාලා, පැදුරක් දාලා ඊට පස්සේ ආසන පැනෙව්වා. පනවලා මේ අය, මෙයාගේ කල්පනා වුණේ බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවක සංඝරත්නයත් අර ගිනි අඟුරු වලේ දාලා පුච්චලා අර කරපු දෙයට පලිගන්ට. ඉතින් ගරහ දින්න ඒ විදිහට කරලා අර වගේම භාජනවල ඉඳුල් තවරලා සුවදෙන්ට කෙසෙල් කොලයකින් වහලා මෙයා සිරිගුත්තට ගිහිලා කිව්වා, අපි දානි සූදානම් කළා, එහෙනම් ශ්‍රමණ බවත් ගෞතමයන්ටත් ශ්‍රාවකයන්ටත් වඩින්ට කියන්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය 500ක් භික්ෂූන් වහන්සේලා සමග වැඩම කළා. වැඩම කරාට පස්සේ ගරහ දින්න
නිගන්ට යන්ට කලින්ම කියලා තිබ්බා මම ශ්‍රමණ බවත් ගෞතමයන්ට ශ්‍රාවකයන්ට මේ වගේ අද පාඩමක් උගන්වනවා එන්ට කිව්වා. ඉතින් නිගන්ට වෙනුත් පිරුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නිවස ඉදිරියට ආවට පස්සේ ගරහ තින්න කල්පන අදිෂ්ඨානයක් කළා, ශ්‍රමණ බවත් ගෞතමයන්වත් ශ්‍රාවකයන්වත් ඇතුළට එන්ට එපා, මගේ නිවසේ දානේ සකස් කරලා නැහැ, මගේ නිවසේ දානේ සකස් කරලා නැහැ, ඔබ වහන්සේලා ඇතුළට ආවොත් ඔබ වහන්සේලා ගිනි අඟුරු වලේ තමයි වැටෙන්ට වෙන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයන් තුන්කල් දකිනවා නම්, සියල්ල දන්න කෙනෙක් නම්, සියල්ල දකින කෙනෙක් නම්, සර්වඥන් වහන්සේ නමක් නම් ඇතුළට වඩින්ට එපා කියලා අදිෂ්ඨාන කළා. මම දානේ සකස් කරලා නැහැ කියලා මෙයා කියා සිටියා. ඉතින් මෙයාගේ අදහස උනේ දැන් භාග්‍යතුන් වහන්සේ වැඩම කළොත් එක එක්කෙනා ගිනි අඟුරු වලේට දාන්නට. ඉතින් එක එක්කෙනා මේ ඇතුළට වඩින්න කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා අර ගිනි අඟුරු වල ළඟට යනකොට භාග්‍යතුන් වහන්සේ උදෙසා ඒ ගිනි අඟුරු පලාගෙන නෙළුමක් පහළ වුණා. ඒ නෙළුමේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියා. රහතන් වහන්සේලා වැඩම කළා. ඒ රහතන් වහන්සේලාට වෙන වෙනම නෙළුම් මල් 500ක් අර පහළ වුණා. එතකොට ගරහ දින්න හොඳටම බය වුණා. දැන් භාග්‍යතුන් වහන්සේ නෙළුම් මලක් උඩ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා නෙළුම් මල් උඩ වැඩ ඉන්නවා. දාහනි සකස් කරලා නැහැ. දුවගෙන ගියා සිරිගුත්ත ගාවට. ගිහිල්ලා කිව්වා, අනේ මිත්‍රය, මම මේ පලිගන්ටයි මේක කළේ, මම දාහනි සකස් කරලා නැහැ. අන්න භාග්‍යතුන් වහන්සේත් ශ්‍රාවකේනොත් දැන් නෙළුම් මල් උඩ වැඩ ඉන්නවා, මාව බේරගන්න කිව්වා. ඊට පස්සේ සිරිගුත්ත කිව්වා, හරි අපි දානේ ඒ භාජන ඇරලා බලමු කිව්වා. බලද්දී පින්නතුනි දාන භාජන ඔක්කොම පිරිලා. ඉතින් සිරිගුත්තත් ගරහ දින්නත් හරේ සතුටු වෙලා භාග්‍යතුන් වහන්සේට ශ්‍රාවක සංඝරත්නයටත් අර ප්‍රණීත දානවලින් උපස්ථාන කළා. බලන්න පින්නතුනි, එතකොට ඒ බුදුරජාණන් වහන්සේ සර්වඥයි. බලන්න සර්වඥ භාවයට අභියෝග කරන්න හැදපු ගරහ දින්න පරාජයටපත් වුණා. ඊළඟට ඒ ගරහ දින්නත් සිරිගුත්තත් බුදුරජාණන් වහන්සේව සරණ ගියා, ධර්මයේ පිහිටියා. ඉතින් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා නම් ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි කියනවා, හැබැයි ලොවට ප්‍රතිඥා දෙනවා ඔබ වහන්සේ මේ දේවල් අවබෝධ කරලා නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම්, එවැනි කෙනෙක් ලෝකේ කරුණ සහිතව කියන්න පුළුවන් කෙනෙක් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඒ විදිහට කියනවා නම් භාග්‍යතුන් වහන්සේ මනාකර ප්‍රශ්න කරද්දී, විමසද්දී, කරුණු පැහැදිලි කරද්දී එක්කෝ එයා වෙන කතාවක් ඇදලා ගන්නවා, ඒ කතාව වහලා දානවා. එහෙම නැත්නම් තමන් දේශය තරහ කෝපය නොසතුටත් පළ කරනවා. එහෙම නැත්නම් සරබ පිරිවැජියා වගේ නිශ්ශබ්ද වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යෝකෝමන් පරිභාජකා ඒවන් වදේය. යම් පැවිදි මේ කෙනෙක් මේ විදියට කියනවා නම්, කීනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්කීනාති. යම් කෙනෙක් කියනවා නම් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ෂය කරන ලද ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ප්‍රහාණය කරලා කියලා ප්‍රතිඥා දෙනවා ඔබ වහන්සේ. හැබැයි ඔබ වහන්සේ තුළ මේ ආශ්‍රවයන් ෂය කරලා නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් අන්න ඒ කෙනා ගාවට බෞද්ධ භාග්‍යතුන් වහන්සේ වඩිනවා කිව්වා. ඒ ශ්‍රමණ බෞද්ධ ගෞතම මේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ කීනාශ්‍රවණය රහතන් වහන්සේ නමක් නෙමේ, ආශ්‍රව සහිත කෙනෙක් කියලා යම් කෙනෙක් චෝදනා කරනවා නම් අන්න ඒ කෙනා ගාවට යනවා කිව්වා. ගිහිල්ලා ඒ අයගෙන් ප්‍රශ්න අහනවා, මනාකොට ප්‍රශ්න කරනවා කියනවා, කරුණු විමසනවා කියනවා, පැහැදිලිව කියා සිටිනවා කියනවා. ඉතින් ඒ විදිහට මනාකොට ප්‍රශ්න අහද්දී, කරුණු විමසද්දී, පැහැදිලි කරද්දී ඒ කෙනා කරුණු තුනකට වැටෙන්නේ නැහැ කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එක්කෝ එයා වෙන කතාවක් ඇදලා අර කතාව බැහැර කරනවා, එහෙම නැත්නම් කෝපයත් ද්වේෂයත් නොසතුටත් පළ කරනවා, එහෙම නැත්නම් සර්බ පිරිවැජියා වගේ නිශ්ශබ්දව තෙද රහිතව කරබාගෙන මුහුණ යටට හරවාගෙන වැටහිම් රහිතව ඉන්නවා කියන කාරණේ සිද්ධ වෙනවා කියන. එතකොට ඒ විදිහට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ආශ්‍රව රහිත
රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා යම් කෙනෙක් භාගිතුන් වහන්සේ චෝදනා කරනවා නම් ඒ කෙනා මේ කාරණා තුනට වැටෙන්නේ නැහැ කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලායි භාගිතුන් වහන්සේ වදාළේ. ඒ කියන්නේ එයා වෙන කතාවක් අරගෙන අර භාගිතුන් වහන්සේ කියන කාරණේ දේශනා කරන දේ මගහැරවනවා, බැහැර කරනවා, වෙන කතාවකින් අරක වහලා දානවා. එහෙම නැත්නම් තරහයි, ද්වේෂයයි, නොසතුටයි පළ කරනවා කියන කරන්නේ නැහැ කියන කාරණේ. ඊට පස්සේ කරබාගෙන ඉන්නවා කියන, නිශ්ශබ්දව ඉන්නවා කියන කාරණේ, නිශ්ශබ්දව ඉන්නේ නැහැ කියන එක කරුණුස් කියනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ විදිහට භාගිතුන් වහන්සේ රහතන් වහන්සේ නමක් ආශ්‍රෝෂය කළා කියලා කරුණු අහද්දී කරුණු එතකොට භාගිතුන් වහන්සේ ෂේය කරන ලද ආශ්‍රව රහිත රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා ඒ කෙනා යා කියනවා නම් එයාට මේ කාරණා තුන තුනෙන් එකකට වැටෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න පින්නතුනි, ඒ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දැන් මේ විදිහට පින්නතුනි භාගිතුන් වහන්සේ අභිමාණයෙන් කියා දේශනා කරන්නට පින්නතුනි කොයිතරම් තථාගතයන් වහන්සේගේ පිරිසිදු භාවයක් තියෙන්න ඕනේද? තමන්ගේ මුළු ජීවිතය කොයිතරම්නම් විමසන්ට ඇතිද? භාගිතුන් වහන්සේ තමන්ගේ ජීවිතේ චූටි හරි ආශ්‍රවයක් තියෙනවා නම් භාගිතුන් වහන්සේ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඇයි? චූටි හරි ආශ්‍රවයක් තියෙනවා. එතකොට ඒ ආශ්‍රවේ දෙවියන්, බබුන්, මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කාට හරි අල්ලගන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ නමක් කීන ආශ්‍රවයන් වහන්සේ නමක් ෂේය කරන ලද ආශ්‍රව රහිත කෙනෙක් කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඇයි? දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකේ කවුරු හරි මේක අල්ලගත්තොත්? හැබැයි පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බෝධිමූලයේදී තමන් වහන්සේගේ ජීවිතය ගැන විමසා බැලුවා. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥා විමුක්ති, විමුක්ති ඥාන දර්ශනය ගැන විමසා බැලුවා. ආශ්‍රව තියෙනවද කියලා විමසා බැලුවා. දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකේ කිසිම ආශ්‍රවයක් තථාගතයන් වහන්සේට පිහිටලා තිබුණේ නැහැ. කාම ආශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව තිබෙන්නේ. ඒ නිසා තමයි ඒ අංශු මාත්‍රයක මේ අභයටේක තරමවත් ආශ්‍රවය තථාගතයන් වහන්සේ තුළ නැති නිසා තමයි භාගිතුන් වහන්සේ ප්‍රතිඥා දෙන්නේ තමන් වහන්සේ කීන ආශ්‍රවයන් වහන්සේ නම ආශ්‍රව රහිත කෙනෙක්, නිකෙලෙස් කෙනෙක් කියලා භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ. බලන්න පින්නතුනි, භාගිතුන් වහන්සේට ඒ ආශ්‍රව දැන් බලන්න, එක්තරා දවසක භාගිතුන් වහන්සේ වැඩ සිටියා සුචිලෝම කියලා යක්ෂයෙක්ගේ විමානය වැඩ සිටියා. දැන් භාගිතුන් වහන්සේ කාමාශ්‍රවයන් තිබ්බනම්, භවආශ්‍රව තිබ්බනම්, අවිජ්ජාශ්‍රව තිබ්බනම් තථාගතයන් වහන්සේ බිය හට ගැනීම සිද්ධ වෙනවා. බය වෙන එක සිද්ධ වෙනවා. හැබැයි පින්නතනි බලන්න, බුදුරජාණන් වහන්සේ භයානක ඒ යක්ෂයෙක්ගේ විමානයේ කිසි බියක් නැතිව වැඩ සිටියා. ඒ සුචිලෝම යක්ෂයාගේ භවනේ තමයි භාගිතුන් වහන්සේ වැඩ සිටියේ. එතකොට සුචිලෝම යක්ෂයා, එතකොට ඒ සුචිලෝම කියන්නේ ඉදිකටුව වගේ මවිල් තියෙන යක්ෂයෙක්. එතකොට ඒ වගේම කරලෝම කියන යක්ෂයාත් සුචිලෝම කියන යක්ෂයාත් දෙන්නම අහසෙන් යද්දි දැක්කා මේ සුචිලෝම යක්ෂයාගේ භවනේ භාගිතුන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩ ඉඳලා එතකොට වැඩ ඉන්නව දැක්කට පස්සේ අර කරලෝම යක්ෂයා, සුචිලෝම යක්ෂයා කියනවා කරලෝම යක්ෂයාට, ආන් ශ්‍රමණයෙක් කිව්වා. එතකොට කරලෝම යක්ෂයා කියනවා, නෑ ඔය ශ්‍රමණෙක් වගේ කෙනෙක් කිව්වා. එතකොට සුචිලෝම යක්ෂයා කියනවා, නෑ ඔය ශ්‍රමණෙක්මයි කිව්වා. එතකොට කරලෝම යක්ෂයා කියනවා, නෑ ඔය ශ්‍රමණෙක් වගේ ඉන්න කෙනෙක් කිව්වා. හොඳයි, මම ශ්‍රමණේද්ද, ශ්‍රමණෙක් වගේ ඉන්න කෙනෙක්ද කියලා හොයලා බලන්නම් කියලා සුචිලෝම යක්ෂයා භාගිතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාවනාවෙන් වැඩ සිටින භාගිතුන් වහන්සේගේ ඇඟට හේතු වුණා. එතකොට ඉදිකටු වගේ අර මවිල් තියෙන ඒ යක්ෂයාගේ ඒ මවිල් ඇඟේ වදිද්දී කර්කස බවක් ඇති වෙන, වේදනාවක් ඇති වෙන. භාගිතුන් වහන්සේ ඒ අයව දමනය කරන්න ඕන නිසා භාගිතුන් වහන්සේ තමන්ගේ ශරීරය ටිකක් එහාට ගත්තා. එතකොට සුචිලෝම යක්ෂයා අහනවා, ශ්‍රමණය ඔබ මට බයයි නේද කියලා ඇහුවා.
ඔබවහන්සේට බය ඇති වෙනවා නේද කියලා ඇහුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්නත් යක්ෂය ඔබට මම බය නෑ කිව්වා. මට බය හටගන්නෙත් නෑ කිව්වා. හැබැයි ඔබගේ ඔය කායික පහස නම් ටිකක් කර්කසයි කිව්වා. හරි ගොරෝසුයි කිව්වා, කර්කසයි කිව්වා. එතකොට සුචිලෝම යක්ෂයා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, භාග්‍යතුන් වහන්සේට කියා සිටියා, ශ්‍රමණය මම ඔබගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕනේ. ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැත්නම් ඔබ වහන්සේගේ හිස හරි මම හත්කඩකට පලනවා. එහෙම නැත්නම් පාවලින්ගෙන ගඟින් හරි එතර කරනවා, හදවත හරි පලා දානවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා, යක්ෂය මේ මගේ හිස හත්කඩකට පලන්න පුළුවන් හරි හදවත පලා දැමිය හැකි කෙනෙක් හරි, එහෙම නැත්නම් සිහි විකල් කළ හැකි කෙනෙක් හරි, පාවලින්ගෙන ගඟින් එතරට විසි කළ හැකි කෙනෙක්, දෙවියන් බබුන් මරුන් සහිත ලෝකයේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ මන් දකින්නේ. නමුත් ඔබ ප්‍රියම් ප්‍රශ්නයක් අහන්න කැමති නම් ඒ ප්‍රශ්නේ අහන්න කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් අර සුචිලෝම් යක්ෂයා ධර්මය ඇහුවා, මේ ප්‍රශ්නේ ඇහුවා. භාග්‍යතුන් වහන්සේ ධර්මය දේශනා කළා, ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ඵලයේ පිහිටියා. බලන්න පින්නතුනි, ආශ්‍රව රහිත කෙනෙක්, බිය අට ගැනීම නැති කෙනෙක් තථාගතයන් වහන්සේ. ඉතින් යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට චෝදනා කරනවද තථාගතයන් වහන්සේ ආශ්‍රව රහිත කෙනෙක් මේ රහිත නෑ, තථාගතයන් වහන්සේ ආශ්‍රව සහිතයි කියලා චෝදනා කරනවා නම්, එයාගෙන් කරුණු විමසද්දී, ප්‍රශ්න කරද්දී එයා මේ කාරණා තුනට තුනෙන් එකකට වැටෙනවා කිව්වා. එතකොට මොකද්ද, තමයි එක්කෝ එයා වෙන කතාවක් අරගෙන අර කතාව වහලා දානවා. එහෙම නැත්තං එයා මොකද කරන්නේ, කෝපයත් දේශයත් නොසතුටත් පල කරනවා. එහෙම නැත්තං එයා මේ සර්බ පිරිවැජයා වගේ නිශ්ශබ්දව යටට මුහුණ හරවගෙන කරබාගෙන වැටහිම් රහිතව ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ නෑ කියලා කාටවත් අභියෝග කරන්න බෑ. ඒ වගේම ආශ්‍රව ෂය කරලා නෑ, ෂය නොකරන ලද ආශ්‍රවයන්ගෙන් යුක්තයි කියලා කාටවත් චෝදනා කරන්න බෑ. ඒක මනුස්සයන්ට විතරක් නෙමෙයි පින්නතුනි, දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසි කෙනෙකුට තථාගතයන් වහන්සේට අභියෝග කරන්න පුළුවන් කමක් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්නත් පිරිවැජේනි, යම් මාර්ගඵලයක් අවබෝධය ලබා දීම පිණිස තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනවද, අන්නේ විදියට ඒ ධර්මයට අනුව හැසිරෙන කෙනෙකුට ඒ මනාකොට දුක්ෂය කිරීමක් වෙන්නේ නැද්ද, ඒ විදියට වෙන්නේ නැහැ කියලා යම් කෙනෙකුට අභියෝග කරන්න බෑ කියනවා, චෝදනා කරන්න බෑ කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ යම් කෙනෙක් පුරුදු කරනවා නම් එයාට මනාකොට දුක්ෂය වෙලා යනවා. යම් මාර්ගඵලයක් අවබෝධ වීම පිණිස ඒක හේතු වෙනවා. ඉතින් යම් කෙනෙක් කියනවාද, යම් මාර්ගඵලයක් අවබෝධ ලබා දීම පිණිස භාග්‍යතුන් වහන්සේ ධර්මය දේශනා කළාද, ඒ අනුව හැසිරෙන කෙනෙකුට මනාක් ලෙස දුක්ෂය වෙන්නේ නැහැ කියලා අන්න එයාගෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කරනවා කියනවා, පැහැදිලි කරනවා කියනවා, ප්‍රකාශ මේ විස්තර අහනවා කියනවා. මනාකොට ප්‍රශ්න කරද්දී, විමසද්දී, කරුණු පැහැදිලි කරද්දී එයා කාරණා තුනකට වැටෙන්නේ නැහැ කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. මොකද ඒ කාරණා තුන, එයා එක්කෝ වෙන කතාවක් අරගෙන ඒ කතාව වහලා දන්නේ නැහැ කියන කතා කාරණේ හරි, එහෙම නැත්නම් කෝපයත් දේශයත් නොසතුටත් පළ කරන්නේ නැහැ කියන කාරණේ හරි, එහෙම නැත්නම් සරව පිරිවැජියා වගේ නිශ්ශබ්දව ඉන්නවා, තෙද රහිතව ඉන්නවා, කරබාගෙන මුහුණ යටට හරවගෙන වැටහිම් රහිතව ඉන්නවා කියන කාරණාව වෙන්නේ නැහැ කියලා හරි සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. එතකොට අනිවාර්යෙන් භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් වදාළද, ඒ ධර්මය දුක්ෂය කිරීම පිණිස හේතු වෙන්නේ නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් එක්කෝ එයා අනිවාර්යෙන් ඒ ප්‍රශ්න භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කරද්දී, විමසද්දී, එක්කෝ එයා වෙන කතාවක් අරගෙන අර කතාව බැහැර කරනවා. එහෙම නැත්නම් එයා නොසතුටත්, කෝපයත්, දේශයත් පළ කරනවා. එහෙම නැත්නම් නිශ්ශබ්ද සිටිනවා. මේක තමයි සිද්ධ වෙන දේ. එතකොට බලන්න පින්නතනි, බුදුරජාණන් වහන්සේ
යම් ධර්මයක් වදාලද ඒ ධර්මෙන් දුක්ෂය කරලා දානවා. දැන් භාගිතුන් වහන්සේ දේශනා කරනවා නියසිලට භාගිතුන් වහන්සේ චූටි ගල් කැට හතක් පෙළට තියලා අහනවා පින්නත් මහණෙනි ඔබ මොකද හිතන්නේ මේ ගල් කැට හතද විශාල අර හිමාල පර්වතයේද? එතකොට ස්වාමීන් වහන්සේලා කියා සිටියා ස්වාමීනි ওই ගල් කැට හත හරි චූටි හිමාල පර්වතයත් එක්ක මෙච්චර ප්‍රමාණයක් කියලා ප්‍රමාණ කරන්න බෑ මේ දහස් ගුණ සියය ගුණයක් කියලා ප්‍රමාණ කරන්න බෑ කිව්වා. ඒ විදිහට ගුණ කරලා කියන්නේ බෑ එච්චර විශාලයි කිව්වා හිමාල පර්වතය. අන්න ඒ වගේ කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ ගල් කැට හත වගේ දුකක් තමයි සෝවාන් කෙනෙකුට විඳවන්න තියෙන සසරේ ආත්මභාව හතක් ඇතුළේ දුක් විඳින්න තියෙන්නේ මේ වගේ චූටි ප්‍රමාණයක් කිව්වා. හිමාල පර්වතය වගේ ප්‍රමාණයක් එයා දුක්ෂය කරලායි තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එතකොට බලන්න ඒ විදිහට භාගිතුන් වහන්සේ වදාළ ධර්මයෙන් දුක ගෙවිලා යනවා. එතකොට සෝවාන් ඵලයේ එච්චර දුක් ගෙවිලා යනවා නම් සකදාගාමි වුණාම අනාගාමි වුණාම රහතන් වහන්සේ සම්පූර්ණයෙන් දුක්ෂය කරලා ඉවරයි. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒකට අභියෝග කරන්න කිසි කෙනෙක් නෑ. ඒ වගේම භාගිතුන් වහන්සේ ෂේය කරන ලද ආශ්‍රවයන්ගෙන් යුක්තයි. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රවයන්ගෙන් යුක්තයි. ඒ වගේම ඒ භාග්‍යතුන් වහන්සේ යම් මාර්ගඵලයක් අවබෝධ පිණිස ධර්මයේ දේශනා කරනවද ඒ අවබෝධය පිණිස ධර්මයේ හැසිරෙන කෙනෙකුට ඒ ධර්මයේ හැසිරෙන කෙනාට මනාකොට දුක්ෂය කිරීම ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ඒ සප්පේනිකා නදී තෙර පිරිවැජි ආරාමේදී තුන් පාරක් සිංහනාද කරා. කොහොමද තමන් සම්මා සම්බුද්ධයි කියලා අර පිරිස මැද භාගිතුන් වහන්සේ සිංහනාද කළා. ඒ වගේම කීනාශ්‍රව වූ ආශ්‍රව රහිත වූ රහතන් වහන්සේ නමක් කියලා භාගිතුන් වහන්සේ සිංහනාද කළා. ඒ වගේම භාගිතුන් වහන්සේ යම් ධර්මයක් වදාළද දුක්ෂය කිරීම පිණිස ඒ ධර්මයේ හැසිරෙන කෙනාට මනාකොට දුක්ෂය වෙලා යනවා කියන කාරණය සිංහනාද කළා. දැන් බලන්න ඔය මේ මාර්ගඵල දැන් ධර්මයා දුක්ෂ ධර්මය භාගිතුන් වහන්සේ වදාළද ඒකින් දුක්ෂය වෙන්නේ නෑ කියලා පින්නතුනි කියන්න කෙනෙක් ලෝකේ නෑ. දෙවියන් බරුන් බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ කිසි කෙනෙක් නෑ. බලන්න අර ඔබ විශාලා මහනුවර හිටියා සුනක්කත්ත කියලා ලිච්ඡවි කුමාරේ පැවිදි වෙලා ඉඳලා භාගිතුන් වහන්සේ මේ ගැන තරහක් ඇති කරගත්තා. දිව්‍ය ශ්‍රවණය ලබා දෙන්න භාගිතුන් වහන්සේ තමන්ට දිව්‍ය ශ්‍රවණය ලබා දෙන්නේ නැහැ කියලා. එයාට ඒ සඳහා පිනක් නැහැ. ඒ දිව්‍ය ශ්‍රවණය එතකොට දිව්‍ය කතා බහන්නේ යාට පිනක් නැහැ. සසරේ කරපු පිනක් නැහැ. ඒ නිසා යාට දිව්‍ය ශ්‍රවණය ලැබෙන්නේ නැහැ. නමුත් එයා හිතේ භාගිතුන් වහන්සේ තමන් හා සමසම වෙයි කියලා තමයි මේ දිව්‍ය ශ්‍රවණය ලබා දෙන්නේ නැත්තේ කියලා තරහ ඇති කරගෙන භාගිතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා ගිහි ජීවිතයට පත් වුණා. ගිහි ජීවිතයට පත් වෙලා එයා විශාලා මහනුවර පිරිස් මැද චෝදනා කළා ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ට විශේෂ අවබෝධයක් නෑ. තර්ක කරන්න දක්ෂයි, නිර්මාණශීලී කෙනෙක්. උන්වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්ත දෙයක් නෑ. හැබැයි උන්වහන්සේ යම් වදාළ ධර්මයක් තියෙනවද ඒ ධර්මයෙන් මන හැසිරෙන කෙනෙකුට නම් දුක නම් ගෙවිලා අවසන් වෙනවා කියලා කියා සිටියා. බලන්න එතකොට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දුක ගෙවිලා අවසන් වෙනවා කියන කාරණේ එයා ඒක පිළිගත්තා. හැබැයි භාග්‍යතුන් වහන්සේට චෝදනා කළා. දැන් බලන්න එතකොට සුනක්කත් අර මනාකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් දුක්ෂය කරනවා කියන කාරණේ පිළිගත්තා. ඒකට චෝදනා කරන්න ගියේ නෑ. එතකොට බලන්න හැබැයි එවැනි කෙනෙක් ගාවට භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා මනාකොට ප්‍රශ්න කරනවා නම් විමසනවා නම් කරුණු පැහැදිලි කරනවා නම් ඒ කෙනා එක්ක වෙන කතාවක් ඇදලා අර කතාව වහලා දානවා. ඒක එයාට ඔප්පු කරන්න බෑ. එයාට තර්ක කර කර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නැහැ කියලා හරි එහෙම නැත්නම් ආශ්‍රවශය කළා නැහැ කියලා හරි තමන් වහන්සේ වදාළ ධර්මයෙන් දුක්ෂය කරන්නේ නැහැ කියලා හරි එයාට කරුණු සහිතව කියන්න බෑ. ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්ධ කෙනෙක්.
සියල් අවබෝධ කරපු කෙනෙක්, සියලු ආශ්‍රවයන් දුරු කරපු කෙනෙක්, ඒ ධර්මයෙන් දුක්ෂය කරලා දානවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විදියට සප්පේනිකා නදී තෙර පිරිවැජි ආරාමයේදී මේ අයිරින් තුන් අරක් සිංහනාද කරා තමන් සම්මා සම්බුද්ධයි කියලා, ඒ වගේම කීනාශ්‍රවයන් වහන්සේ නමක් කියලා, ඒ වගේම තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයෙන් සියලු දුක් ගෙවිලා යනවා, අවසන් කරනවා කියලා සිංහනාද කරලා භාග්‍යතුන් වහන්සේ අහසට පැන නැගලා වැඩම කළා. 이르දීන් රජගහනුවර ගිජ්ජකූට පර්වතයට වැඩම කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා නොබෝ වේලාවකින්, ටික වේලාවකින් අර පිරිවැජයන් සරබ පිරිවැජයව හාත්පසින් වට කරගත්තා. වට කරගෙන වචන වලින් හොඳ හැටියට නින්දා අපහාස කරා. වචන නැමැති සැත් වලින් හොඳ හැටියට පහර දුන්නා කියනවා. කොහොමද එම්බා සරබ, එම්බා ආයුෂ්මත් සරබ මහවනේ දිරාගිය හිවලෙක් සිංහනාද කරන්නේ මේ හිවල් හඬමයි නගන්නේ, බිරුම් හඬමයි නගන්නේ, නුබත් අන්නේ වගේ තමයි කිව්වා. එම්බා ආයුෂ්මත් සරබ, නුබ ශ්‍රමණ ගෞතමයන් හැරුණුකොට සිංහනාද කරන්නේ මේ කියලා හිතලා හිවල් හඬම නැගුව නේද, බිරුම් හඬම නැගුව නේද කියලා නින්දා අපහාස කළා. ඊට පස්සේ කියනවා එම්බා ආයුෂ්මත් සරබ, චූටි කිකිල් පැටියෙක්, කුකුල් පැටියෙක් මහා කුකුලගේ හඬ නගන්නේ මේ කියලා, කුඩා කිකිලියගේ හඬම නේද නැගුවේ, නුබත් ශ්‍රමණ බවත් ගෞතමයන් එක්ක සිංහනාද කරන්නේ මේ කියලා, කුඩා කුකුල් කිකිලියගේ හඬම නැගුව නේද, බිරුම් හඬම නැගුව නේද කියලා නින්දා කළා. ඊට පස්සේ කියනවා එම්බා ආයුෂ්මත් සරබ, හරකෙක් හිස්සු ගව මඩුවක මේ වෘෂභ රාජයෙක් වගේ ගම්බීර නාදය දීමට කියලා හිතාගෙන නුඹ ඒ හරකගේ හඬම නැගුව නේද, එම්බා සරබ, නුඹ ශ්‍රමණ බවත් ගෞතමයන් එක්ක ගම්බීර හඬකින් කෑගැසිය යුතුයි කියලා හිතලා ඒ මේ විදිහට ඒ හරක් හඬම නැගුව නේද කියලා අර පිරිවැජයන් සර්ව පිරිවැජයාට නින්දා කළා. වචන නැමති සැත්වලින් පහර දුන්නා. මේ විදියට හොඳ හැටියට ඒ සර්ව පිරිවැජයාට පහර දුන්නා. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ සිංහනාද කරද්දී ඒ සිංහනාදය පින්නතුනි සිංහා නාද කරද්දී දෙවියන් බඹුන් පවා කලන්ත දාලා වැටෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේගේ ඒ ධර්මය අහලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දි නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හිතාගෙන හිටපු බ්‍රහ්මරාජයන් කලන්ත දාලා වැටෙනවා කිව්වා. අනේ මේ ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයිලු, අපි හිතන් හිටියේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා අනි කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ ඒ වගේ සිංහනාදය, ඒ සිංහනාදයට පින්නතුනි අභියෝග කරන්න පුළුවන් දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණේ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසි කෙනෙක් හිටියේ නැහැ. අතීතයේ හිටියෙත් නෑ, වර්තමානෙත් නෑ, අනාගතෙත් නෑ. ඉතින් පින්නතුනි එවැනි අසිරිමත් ගුණයෙන් යුක්ත ඒ බුදුරජාණන් වහන්සේව අපිට හිත පහදවා ගත්තොත් ඒක අපිට බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස පවතිවි. අපටත් මේ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින සම්පසාදනී ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2024 අප්‍රේල් මස 6 වන දිනට උපන් දිනයේ සමරන පුෂ්පා වික්‍රමසිංහ මෑණියන්ට සෙත් පැතීම් පිණිස එංගලන්තයේ පදිංචි පින්නත් සෙව්වන්දී වික්‍රමසිංහ දියණිය විසින්. ඉතින් මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණමේ වශයෙන්, ඒ වගේම ධර්ම දානමේ වශයෙන් රැස් කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සහම්පති බ්‍රහ්මරාජයා, ගටිකාර බ්‍රහ්මරාජයා, සනං කුමාර බ්‍රහ්මරාජයා පදාළ සියලුම් බ්‍රහ්මයන්ටත්, සක්දේවදුන් සතරවරන් දෙවරු ප්‍රදාන සදෙවලෝ සියලුම දෙවියන්ටත්, නාලෝ සියලුම නාගයන්ටත්, මහමිනාසපු සංචිතයට ධාර්මික රැකවරණය සලසන සියලුම දෙවියන්ටත්, ඒ වගේම සුමන සමන් දිව්‍යරාජයා, කන්ද කුමාර දිව්‍යරාජයා ඇතුළු සියලෝම දෙවියන්ටත්, ඒ වගේම පින්නත් සෙව්වන්දි වික්‍රමසිංහ දියණියගේ, ඒ වගේම පුෂ්පා වික්‍රමසිංහ මෑණියන්ගේ ඉෂ්ට දේවතාවුන් ඇතුළු මේ පින්නතුන්ලාගේ ඉෂ්ට දේවතාවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා.
ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් වැඩෙත්වා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාන සීක බලධර්මයන්ගේ වැඩෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වෙත්තා. පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, දීර්ඝායු සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලයන්ට දුන ඒ පුෂ්පා වික්‍රමසිංහ මෑණියන්ගේ සියලෝම ඥාතීන්ටත්, අනන් සසර පුරාමිය පාලයන්ට දුන සියලොම ඥාතීන්ටත්, ඒ වගේම සෙව්වන්දි වික්‍රමසිංහ දියණිය නමින් මිය පාලයන්ට දුන සියලොම ඥාතීන්ටත්, ඒ වගේම 2023 අප්‍රේල් මස 9 වන දින මිය පරලොව ගිය ෂෙල්ටන් වික්‍රමසිංහ පියාණන්ට, ඒ වගේම සුනීතා රමණි, එඩ්වන් ජෝසප්, බී විමලාවති පෙරේරා, ඊ ජොසලින් පනාන්දු, පීටර් ඩාලින්, ඇන්ටනි මාමාට සහ මාලි නැන්දනියට මේ පින් අනුමෝදන් වෙත්තා. දායකත්ව දැරූ පින්නතුන් නමින් මේ ජීවිතයේ තනන් සසර පුරාත්මය පාලයන්ට දුන සියලොම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතය සුවපත්තෙත්වා සුවපත්තෙත්වා. වහවා සංසාර දුකින් අත්මි දෙෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ අපවත්ති වදාළ ශාසන සිරි ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතය සුවපත්තෙත්වා උතුම් චතුරාරි සති ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා. සාදු සාදු සාදු. ඒ වගේම 2024 අප්‍රේල් මස 6 වන දින උපන්දිනය සමරන පුෂ්පා වික්‍රමසිංහ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නීරෝගී සුවපත් භාවය සැලසේවා, දීර්ඝායු සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින පුෂ්පා වික්‍රමසිංහ මෑණියන්ට, නවෝද් සංකල්ප පුතාට, සෙව්වන්දි වික්‍රමසිංහ, ඒ වගේම ප්‍රියංකා මදුවන්ති, නිසංසලා වික්‍රමසිංහ, රංග සොහිරා, අශේන් සිල්වා, දිලීප පනාන්දු, සෝමාවති නැන්දා, චන්දන රුවන් අයියා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, දීර්ඝායු සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන සුශීලා නැන්දාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ කායික මානසික දුක් පීඩා දුරු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, දීර්ඝායු සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්ව දරූ සියලු දෙනාටත්, එම පවුලල සියලු දෙනාටත්, දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්තා. උදව් උපකාර කළ දැක බලා සතුටුණු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්තා. කලණ මිතුරු මිතුරු ඇසුරු ලැබීම පිණිසත්, උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පිනත් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේ පින්නත් ධර්මදේශකයන්න් වහන්සේටත්, ඒ වගේ මහමෙනවා සීල පින්නා ස්වාමීන් වහන්සේලාටත්, රටවාසී ලෝකවාසී පිළිවෙත් පුරණ සියලෝම පින්නා ස්වාමීන් වහන්සේලාටත්, අනගාරිකාමෑ නිවරුන්ටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සද්ධා මාසික ධර්මදාන සාමාජිකයන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්නතුන හැම දෙනාම එකතු වෙලා පින්නත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්නත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්නත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වේවා.
සාදු සාදු සාදු. ඉතින් සුපින්නතුල අපි ඔබට ආරාධනා කරනවා සම්පසාදිනී පමණක්ම නොවේ ශ්‍රද්ධා රූපාණී වගේම ලක්කිරු ගොනුදිරිය ඔස්සේ දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානය සිදු කරන්නට. ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් 071-232-8887 දුරකථන අංකයෙන්. 071-232-8887 දුරකථන අංකයෙන් අපි මේ පණිවිඩයත් ඔබට සිහිපත් කරගෙන අද දවසේදී සම්පසාදිනී සදහම් දේශනාව නිමා කොට මෙලෙස සමු ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.